අද ඔබට ලැබිලා තියෙන්නේ භෞතික විද්‍යාවට අදාළ ව්‍යුහගත ප්‍රශ්නයක් ප්‍රකාශ විද්‍යාව ප්‍රශ්නයක් මේ දීලා තියෙන කිරණසකහන්ට අයත් වෙන ආචය මොකද්ද කියලා ඔබ දකිනවා මේ කිරණසකහන නිර්මාණය වෙනකොට සමාන්තර කිරණයක් නාභිය හරහා ගමන් කරනවා සමාන්තරව ලැබෙන කිරණයක් මේ සමාන්තර කිරණයක් මේ සමාන්තර කිරණය නාභිය හරහා ගමන් කරනවා නම් සමාන්තර කිරණයක් නාභිය හරහා ගමන් කරනවා නම් මේක වර්තනයක් සිද්ධ වෙන අවස්ථාවක් ඒ වගේම අභිසාරී ලෙස වර්තනයක් සිදු වෙන අවස්ථාවක් එනම් මේ කාචය උත්තල කාචයක් වෙනවා සම මේ ප්‍රකාශ උපකරණය මොන වර්ගයේ කාචයක්ද කියලා හරි උත්තල කාචයක් ඊළඟට අහනවා වස්තුව පිහිටිපැත්තේ නාභි ලක්ෂයේ පිහිටුම F ලෙස රූප සටහනේ ලකුණු කරා මේ සමාන දුරකින් මේ පැත්තේ අපි F කියලා ලකුණු කරනවා ඒක තමයි නාභි දුර විදිහට මේ පැත්තේ අපි ගන්නේ එහෙනම් F කරා ඊළඟට අහනවා වස්තුවේ ප්‍රතිබිම්බයේ නිර්මාණයක සහ අවශ්‍ය අනිත් කිරණේ රූප සටහනේ අඳින දැන් මේකේ මේ වස්තුව දීලා තියෙනවා මෙන්න මේ වගේ ස්ථානයක ඒ වස්තුවට සමාන්තරව කිරණේ ඔබට දීලා තියෙනවා එන අපි මෙතන නිර්මාණය කරන නාභිය හරහා උත්තල කාචයේ ප්‍රවේ හරහා ගමන් කරන කිරණය මෙන්න මේ කිරණය යනකොට අපසරණය නැත් වෙනවා ඒ නිසා අපි මේ කිරණ මෙන්න මේ පැත්තට දික් කරපුවාම අපිට දැක ගන්න පුළුවන් මෙන්න මේ වගේ ස්ථානයක ප්‍රතිබිම්බය නිර්මාණය වෙනවා මේ ද්‍රවේ හරහා ගමන් කරනවා ඒ වගේම නාභිය හරහා ගමන් කරනවා ඒවා ඉදිරියට යන්නේ නැති නිසා ආපසු මෙහෙම එක්තැනක සිට එකතු වන වාසිය පිළිනවා එකතු වන ස්ථානයක ප්‍රතිබිම්බය දකින්න පුළුවන් වස්තු රූප සටහනක් තියෙනවා ඊළඟට මේ ප්‍රතිබිම්බයේ නිරීක්ෂණ සඳ ඇස තැබිය යුතු ස්ථාන මෙන්න මේ ස්ථානයේ තමයි අපි ඇස තබාගත යුත්තේ ප්‍රතිබිම්බයේ නිර්මාණය වෙන්නේ කොතනද කියලා බලන්න සායක ලකුණු කරන්නේ विशाल प्रतिबिंब අතාත්මික විශාල උඩුකුරු ප්‍රතිබිම්බයක් මේ අවස්ථාව අපි අත්කාචයේකින් යම් වස්තුවක් නිරීක්ෂණය කරන අවස්ථාව තමයි අත්කාචයේකින් වස්තුවක් නිරීක්ෂණය කරනකොට මේ අත්කාචයෙන් දක්වන වස්තුව විශාල වෙලා පේනවා මෙන්න මේ විදියට එහෙම විශාල වෙලා පේන අවස්ථාව වස්තුවේ හැඩේ වෙනස් වෙලා නැහැ වස්තුව උඩුකුරු විදියට තියෙන්නේ නමුත් මේ ප්‍රතිබිම්බයේ තිරයක් මතර ලබා ගන්න බැහැ ඒ නිසා මේකෙදී අතාත්මික විශාල උඩුකුරු ප්‍රතිබිම්බයක් වස්තුව පිහිටිපැත්තේ හැදෙන අවස්ථාවක්. ඒ කියන්නේ උත්තල කාචයක වස්තුව පිහිටිපැත්තේම නැවත ප්‍රතිබිම්බයක් හදනවා නම් ආගේ අවස්ථාව තමයි ඔබට මේකෙදී ප්‍රශ්නයකට යොමු කරලා තියෙන්නේ. ඉතින් මේකෙදී මේ ලක්ෂණ සහිත ප්‍රතිබිම්බයක් තමයි ඔබට නැග ගන්න පුළුවන් වෙන්නේ.